සතිය මුලදී පුද්ගලික හමුදා සමාගමක් වන වැග්නර් කණ්ඩායමේ බොහෝ සරණකරුවන් රුසියානු හිතවාදී කණ්ඩායම සමග සටන් කිරීමට යුක්‍රේනයට යැවීමට නියමිත වෙති බව මීට පෙර පුතකදී සඳහන් කළා. දැන් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඔවුන්ගේ දෛනික යාවත්කාලීන කිරීම්වල මෙම ප්‍රවෘත්ති තහවුරු කර තිබෙනවා. යාවත්කාලීනයට අනුව කලින් වැග්නර් කණ්ඩායමට සම්බන්ධ සරණකරුවන් රුසියා වෙනුවෙන් සටන් කිරීමට යුක්‍රේනයට මේ වන විටත් ගොස් තිබෙනවා. මෙම සටන්කාමීන්ගේ තත්ත්වය පිළිබඳ නිශ්චිතතරතුරු පැහැදිලි නැත. නමුත් ඔවුන් නිල රුසියානු හමුදාවන්ට සහ වෙනත් පෞද්ගලික හමුදා සමාගම් වලට සම්බන්ධ වී ඇතැයි විශ්වාස කෙරේ. මෙම පළපුරු සටන්කාමීන් ඔවුන්ගේ දක්ෂතා අවශ්‍ය ප්‍රදේශයක් වන බක්මුට් වටා එක්රොක් වෙමින් සිටින බවට වාර්තා වේ. මෙම පෝත පැමිණින්නේ යුක්‍රේන හමුදා බක්මුට් අසල සහ බටහිර සැපෘෂියා ප්‍රදේශයේ හමුදා මෙහෙයුම්වල සක්‍රීය වේදී සිටින විටයි. වැග්නර් කණ්ඩායම ජූනි මාසයේදී යුක්‍රේනයේ සටන් මෙහෙයුම් වලින් ඉවත් වුණා. නමුත් එතැන් සිට තත්ත්වය දැන් වෙනස් වී ඇත. විශේෂයෙන් එහි නිර්මාතෘ යෙවගෙන ප්‍රගෂින් පසුගිය මාසයේ ගුවන් අනතුරකින් මියගිය පසුව නවතම ආකාරයකට සටන් මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.